आयबोवन सौभाग्य दक्प प्रतिपति प्रकाश तवत् पुरंदुवक इटुकरमिन इदिवन गाल्ल ताक्षण उद्याने निरीक्षण चारिकावकट जनाधिपतिमान पसुगिय सतिये सहभागी वुणा अद जनपति दिनपोतेन मे ताक्षण उद्याने पिलिबंदव वैडि अवधानयक यमु करन्न अपि बलापोरोत्तु वेनवा एवगेम पसुगिय सतिये जनाधिपतिमान्ट रस्सीम हमुवीम बहुल सतियक बवट पत् वुणा ए रस्सीम हमुवीम वल तोरतुरुत् अद जनपति दिनपोतेन ओबट कियन्न अपि सूदानम यापने विश्वविद्यालय अनुबद्ध तिबुनु वाउनियाव मंडपे जातिक विश्वविद्यालय बवट पसुगिय दापत् करुणु एपिलिबंद केटि सटहनक पसुगिय सतिये जनपति दिनपोतेन अपि ओबट अरगेन आवा नव देशनशाला पीट गोडनगिली ऐतुलु नवीन पहासुकम एक्क सुहुरु विश्वविद्यालय एहेम नैत्नम स्मार्ट विश्वविद्यालयक विदिहट संवर्धनय वुणु मे वाउनियाव विश्वविद्यालय जनाधिपतिमान फेब्रुवारी 11 වෙනිදා තමයි සිසු අයිතියට බාර දුන්නේ. වවුනියාව මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම සංකේතවත් කරමින් සමරු ඵලකය ජනාධිපතිතුමන් නිරාවරණය කළා. ඉන් පසුවයි විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ සහජීවන මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කරුනේ. මේ අවස්ථාවේදී තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් සමගත් ජනාධිපතිතුමන් අදහස් හුවමාරු කරගත්තා. අනාගතයේ සිදුවන සමාජ වෙනස්කම් වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයේ සමාජගත කිරීම රජයේ ඉලක්කය බව උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමන් සඳහන් කළා. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මිල වශයෙන් තවත් විශ්වවිද්‍යාලයක් එක් වෙන. එය මම හිතන්නේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්. මම අපේ රටේ ජනතාවට ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඵලදායි පුරවැසියෙක් සතුටින් ජීවත්වන පවුලක් සහ දැනුමින් පිරිපුන් සමාජයක් බිහි කිරීම උදෙසා විශ්වවිද්‍යාල හා වෘත්ති අධ්‍යාපනය වෙනුවෙන් විශාල ඉඩක් වෙන් කළා. මම ජනාධිපතිවරයා වශයෙන් පත්වුණු වහාම එවකට හිටපු විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඒ අය ගෙනලා අපි සාකච්ඡා කළා. ඒ වගේම අපි විශේෂ රාජ්‍ය අමාත්‍යාංශයක් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා අපි විශේෂ වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පත් කළා. මම දන්නවා ඒ අය දැන් ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටිනවා. ඒ වගේම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රාථමික අධ්‍යාපනය වෙනමත් ද්විතීක අධ්‍යාපනය වෙනමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනමත් වශයෙන් ක්‍රියා කරන්නේ නැතුව එකට ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් නිසා තමයි තීරණය කරේ අධ්‍යාපන එක් අධ්‍යාපන අමාත්‍යාංශයක් යටතේ මේ අධ්‍යාපන සියලුම ප්‍රාථමික අධ්‍යාපනය ද්විතීක අධ්‍යාපනය ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් අධ්‍යාපනය එකට අමාත්‍යාංශයක් යටතේ මම පත් කළේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල හරහා දැනුම ලබන ඒ තරුණ තරුණියන් හට අපේ රටේ සංවර්ධනයට ඍජුවම දායක වන්නට පුළුවන් ඒ වගේම ඒ දරුවන්ගේ අනාගතය ඉදිරියට සාර්ථක කරගන්නට පුළුවන් වන අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දීම ඉතාමත්ම වැදගත්. අපි එහෙම කියන්නේ අද අපි දන්නවා විශ්වවිද්‍යාලවලින් උපාධිය ලැබලා බිහිවන සමහර පාඨමාලා ආධාරලා උපාධි ලබන දරුවන් ඍජුවම රාජ්‍ය අංශෙන් රැකියාවක් බලාපොරොත්තුෙන් ඔවුන් ක්‍රියා කරනවා. එහෙම ක්‍රියා කරන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය හරහා ස්වං රැකියාවක් කරන්නට හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හෝ ව්‍යවසායකෙක් වන්නට හෝ නැත්නම් විවෘතව තිබෙන පුද්ගලික අංශයේ වේවා තිබෙන රැකියාවන් වලට ඍජුවම ඇතුළත් වෙන්නට හැකි දැනුමක් ඔවුන් හට ලැබෙන්නේ නැති නිසා ඒ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අද ලෝකයේ දිහා බැලුවම තරුණ තරුණියන්ට විශාල විවිධ ශාස්ත්‍රයන්හි අවස්ථාවන් තිබෙනවා. ඉතින් අපි මේ තරුණ තරුණියන් විශ්වවිද්‍යාල හරහා ඒ අවස්ථාවන්ට ඔවුන්ට ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙනට සම්බන්ධ වෙන්නට පුළුවන් වෙන විදිහේ දැනුමක් අධ්‍යාපනයක් අපිට ඔවුන්ට ලබා දිය යුතුයි. ලෝකයේ ඉහළ රැකියා ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ වාට ගැළපෙන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන්නට රජය පීවර රාශියක් ගෙන ඇති බවත්
ජනාධිපතිතුමන් මෙහිදී සඳහන් කළා. පසුගිය අවුරුදු දෙක තුල අපිට කොපමණ අභියෝග තිබුණත් අපිට සන්තෝෂ වෙන්නට පුළුවන් විශ්වවිද්‍යාල විසින් මේ කාර්ය යම් තරමකට ඉටු කළා තිබෙනවා. කලාංශයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට පවා වෙනත් ශාස්ත්‍රවල විශේෂයෙන්ම පරිගණක ශාස්ත්‍රයේ දැනුම ලබා දෙන්නට ඒ වගේම ඉංග්‍රීසි භාෂාව දැනුම ලබා දෙන්නට කටයුතු කළා තිබෙනවා. දුෂ්කර පළාත්වල ඉන්න දරුවන්ට විද්‍යාංශයෙන් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වගේ අංශවල ඉගෙනුම ලබන්නට නොහැකි අවස්ථාවක් වෙලා තිබෙනවා. මොකද ගුරුවරුන් එයාට නැති නිසා. අපි ඒ හින්දා තමයි දුරස්ත අධ්‍යාපනය පිළිබඳව පසුගිය කාලය තුල විශේෂ උනන්දුවක් අරගත්. කලාංශයේ ඉගෙන ගත්තත් ඒ දරුවන් විශ්වවිද්‍යාලයට යන අවස්ථාවේදී ඒ විෂයන්ම ඉගෙන ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ අය හැකියාවක් තිබෙන නිසා තමයි, උන් දක්ෂ නිසා තමයි විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන තරමට අධ්‍යාපනය ලැබලා තිබෙන්නේ. ඉතින් ඒ අයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේදී රටට අවශ්‍ය, ලෝකයට අවශ්‍ය සංවර්ධනයට දායකත්ව වෙන්න පුළුවන් හොඳ රැකියාවක් ලබන්නට පුළුවන් අධ්‍යාපනය ලබන්නට මේ ශාස්ත්‍රවලට ඔවුන්ගේ දැනුම දියුණු කරගන්නට අවස්ථාවක් විශ්වවිද්‍යාල හරහා අපි ඔවුන්ට ලබා දිය යුතුයි. එතකොට තමයි අපිට මේ විශ්වවිද්‍යාල වලින් වඩාත්ම ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් වෙන්නේ. අද සෑම ශාස්ත්‍රයකටම විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය මත යැපෙන රටින් මේ කෘෂිකර්මාන්තයේ වේවා ඕනෑම ශාස්ත්‍රයකට අද තාක්ෂණය ඉතාමත්ම වැදගත් වෙනවා. අද ඒ වගේම ලෝකයේ දිහා බැලුවම විවිධ ශාස්ත්‍රවල රැකී අවස්ථාවක් තිබෙනවා. අද ලෝකයේ හෙදියන් වෙනුවෙන් විශාල ඉල්ලුමක් විවිධ ශාස්ත්‍රවල පරිගණක ශාස්ත්‍රයේ විවිධ ශාස්ත්‍රවල ඕනෑතරම් අපිට රැකියා ලබා දෙන්නට පුළුවන්. ඉතින් මේ ශාස්ත්‍රවලට සුදුසු දැනුම තියෙන, නිපුණත්වය තියෙන තරුණ තරුණියන් බිහි කිරීම තමයි අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැදගත්ම කාර්යය වන්නේ. ඒ වගේම අපි දන්නවා උසස් අධ්‍යාපනය ලැබලා සමත් වෙන විශාල සිසුන් සංඛ්‍යාවකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට බැරි වෙනවා. මේකත් මම සභාපතිතුමාට කියපු කාරණයක්. අපි වැඩියෙන් ශිෂ්‍යයන් ඇතුළත් කරගන්නට කියන. දැන් පසුගිය අවුරුදු දෙක තුල එතුමා විශාල වශයෙන් මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට සිසුන් බඳවා ගත්තා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය වේදින් සමග ජනාධිපතිතුමන් පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සාකච්ඡාව පෙබරවාරි 11 වෙනිදා ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. කොවිඩ් වසංගතය පාලනය කරන අතරේම රටේ සංවර්ධන වැඩ කටයුතු අඩාල නොවී පවත්වාගෙන යන්න රජය කටයුතු කළ බව මෙහිදී ජනාධිපතිතුමන් සඳහන් කළා. ඒ වගේම කොවිඩ් වසංගතයේ බලපෑම නිසා බිඳ වැටුණු ආර්ථික කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව මේ හමුවේදී ජනාධිපතිතුමන් පෙන්වා දුන්නා. ඔබ දන්නවා 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වලින් උත්පාදනය කිරීම රජයේ ප්‍රමුඛ ඉලක්කයක්. මේ ඉලක්කය සාක්ෂාත් කරගන්න ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වැඩපිළිවෙළ රාශියක් දැනටමත් ක්‍රියාත්මක කරනවා. ආනයනය කරන පොසිල ඉන්ධන මතම රඳා පවතින්නේ නැතුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වලට යොමු වීම හරහා අපේ රටට ආර්ථිකමය වශයෙන් වගේම පාරිසරික වශයෙන්ුත් විශාල වාසි රැසක් හිමිවනවා. මේ රැස්වීමේදීත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ ඇති වැදගත්කම පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු වුණා. පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය වෙනුවෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන්නට රජය පසුගියදා කටයුතු කළ බව ජනාධිපතිතුමා සිහිපත් කළා. අභියෝග ජයගෙන පුනර්ජනනීය බලශක්ති පරිවර්තනය යථාර්ථයක් කරන්නට රජය කැපවී කටයුතු කරන බවත් වෘත්තීය වේදින් සමග පැවැත්වුණු මේ හමුවේදී ජනාධිපතිතුමන් අවධාරණය කළා. මුලින්ම ගන්නම් පුනර්ජනනීය බලශක්තිය. මේ ගැන අපි දැනට මං හිතන්නේ පසුගිය කැබිනට් මණ්ඩලයේදී කැබිනට් මන්ත්‍රීවරුන්ගේ අනුකමිටුවකුත් අපි පත් කළා. මේ පුනර්ජනනීය බලශක්තිය ඉදිරියට ගෙනියන යම් කිසි වෙනස්කම් කරනකොට ඒ වෙනස්කම් කරන්නට විශාල අභියෝග ඉදිරිපත් වෙනවා. මේකටත් මේ පුනර්ජනනීය බලශක්තිය ඉදිරියට ගෙනියන්නටත් ඒ වගේ විශාල අභියෝගයන් ඇවිල්ලා තිබෙනවා. ඒ අභියෝග මැද්දේ තමයි මම මේක ඉදිරියට ගෙනියන්නට සාගන්නේ. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමග විශාල වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා මේක ගැන. ඒ සම්බන්ධව විවිධ ප්‍රශ්න ඒ අය ගෙනෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වෙනිට මට ඒ අයගේ උපදේශකයන් දෙදෙනෙකුත් දීලා තියෙනවා මේක කොහොමද කරන්නේ, මොකද මේකට තියෙන අපහසුතාවය කියන එක. ඉතින් බොහෝ වෙලාවට මෙතන ඉන්න ඉංජිනේරුවරු කතා කරපු ඉංජිනේරු මහත්මයා දන්නවා ඇති විදුලි බල මණ්ඩලය පැත්තෙන් ඒ අය ඉදිරිපත් කරන ප්‍රශ්න තමයි මේ ග්‍රිඩ් එක
බැලන්ස් කරගන්නට අමාරුයි කියන කාරණ. ඒකම පුනර්ජනනීය බලශක්තිය විදුලිය සූර්ය බලශක්තිය වේවා සුළං බලශක්තිය වේවා ඒ දෙකම එක විදියට සෑම තිස්සෙම ලැබෙන්නේ නැති නිසා ඒ ග්‍රිඩ් එක බැලන්ස් කරන්න අපහසුයි කියන කාරණය. ඉතින් මේක තාමත්ම වැදගත් කළ යුතු දෙයක් බව අනිවාර්යෙන්ම රජයක් හැටියට අපි අවබෝධ කරගෙන තිබෙනවා. පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිබෙන ගැටලු නිසා බොහෝ පිරිසක් ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් අද තමන්ගේම වාහනයක් භාවිතා කරන්න පෙළඹිලා. මේ හේතුවෙන් ඇතිවන වාහන තදබදය නිසා අපේ එදිනදා ජීවිතෙන් වැඩි කාලයක් ගෙදර සහ රැකියා ස්ථානයේ අතර ප්‍රවාහනය වෙනුවෙන් ගත කරන්න අපි බොහෝ දෙනාට සිදු වෙලා තිබෙනවා. ඒත් එක්කම වාහන තදබදය නිසා පරිසර දූෂණය, වේලාව නාස්තිය, ජාතික ධනය ඉන්ධන විදිහට නාස්ති වීම වගේ ගැටලු රාශියක් ඇති වෙලා තිබෙනවා. මේ මාර්ග තදබදයේ මූල්‍ය අලාභය අවුරුද්දකට රුපියල් බිලියන 400කටත් වැඩි බව 2017 දී මොරටුව විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වුණා. මේ ගැටලු දාමයටම විද්‍යාත්මක විසඳුමක් විදිහට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම රජය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සිටි බස් සේවාව ක්‍රියාත්මක කිරීම වගේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම ඉලක්ක කරගත් පියවර රාශියක් දැනටමත් අරගෙනයි තිබෙන්නේ. මේ පෙබරවාරි 14 වෙනිදා පැවැත්වුණු ප්‍රවාහන කැබිනට් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීත් පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න ගත යුතු තවත් පියවර පිළිබඳව අවධානය යොමු වුණා. ග්‍රාමීය ප්‍රදේශවල නව බස් සේවා ආරම්භ කරන ලෙස වගේම අලුතින් ආනයන කරලා තියෙන දුම්රිය මැදිරි වහාම ධාවනයට යොදවන්න කියලාත් ජනාධිපතිතුමන් මේ රැස්වීමේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ වගේම මගී ප්‍රවාහනය සඳහා විද්‍යුත් බස් රථ 100ක් ආනයනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරන ලෙසට ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන්නා. මේ හමුවේදී සංචාරකයන් ඉලක්ක කරගෙන සංචාරක කලාප ආවරණය වන විදිහේ මගී ප්‍රවාහන සේවයක් ආරම්භ කරන්නත් තීරණය වුණා. ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 15 වෙනිදා පැවැත්වුණා. රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට මෙන්න මේ තේමාව යටතේ තමයි සම්මාන ප්‍රදාන උත්සවය බත්තරමුල්ල වෝටර් සේජ් හෝටල් පරිශ්‍රයේදී සංවිධානය වෙලා තිබුණේ. කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමේ අරමුණින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය තමයි වාර්ෂිකව මේ සම්මාන උළෙල සංවිධානය කරන්නේ. මහා පරිමාණ හා කුඩා පරිමාණ කර්මාන්ත විදිහට ක්ෂේත්‍ර 20කට අදාළ ස්වර්ණ, රජත සහ ලෝකඩ සම්මාන මෙහිදී පිරිනැමුණා. විශේෂයෙන්ම මෝටර් රථ එක්රාස් කිරීමේ කර්මාන්තයෙන් නිරත වන කර්මාන්තකරුවන් 3 දෙනෙකුට සහ රාජ්‍යාංශයේ සමාගම් 3කට මෙහිදී විශේෂ ඇගයීම් හිමි වුණා. समस्त लंका वृत्तीय देशक वरुण के नमवेनि जातिक सम्मेलनय फेब्रुवारी 16 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී. समस्त लंका वृत्तीय देशक वरुण के संगमे विश्वविद्यालय महाचार्यवरु वृत्तीय वेदी रजे पासलवल गुरुवरु ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් සැදුම් ලත් සංවිධානයක්. මෙහිදී හරිත ගුරුවරයා වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. එවගේම සංගමේ හිටපු සභාපතිවරුන් 4 දෙනෙකුට සමරු තිලින පිරිනැමීමත් ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. හොණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහැර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 16 වෙනිදා පැවැත්වුණා. එදා දවසේ මංගල හස්ති රාජා මත සදාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. බෝධින් වහන්සේ වටා ඉදිකරනු රන් වැට විවෘත කිරීමත් විහාරස්ථානයේ ඉදිරිපිට ඇති භූමිය නිදහස් දීමනා බලපත්‍රයක් මගින් ගංගාරාම විහාරස්ථානයේ වෙත පූජා කිරීමත් එදින ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. ඉන්පසුව සම්ප්‍රදායික නැටුම් කණ්ඩායම් සහ අලි ඇතුන්ගෙන් වර්ණවත් වුණු පෙරහැර නැරඹීමටත් ජනාධිපතිතුමන් එක් වුණා. राज्य सेवा එක්සත් හෙද සංගමයේ සහ ජනාධිපතිතුමන් අතර හමුවක් පෙබරවාරි 17 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මේ හමුවේදී හෙද සේවාවේ වෘත්තීය ඉල්ලීම් පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු වුණේ. ඔබ දන්නවා
හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න කියන ඉල්ලීම කාලයක් තිස්සේ රජයන් රාශියකට යොමු වුණු ඉල්ලීමක්. වත්මන් රජයේ යටතේ මේ ඉල්ලීම ඉටු කරන්න මේවන විටත් පියවර රැසක් අරගෙන තියෙනවා. හෙද විශ්වවිද්‍යාලයකට අවශ්‍ය නීතිමය පසුබිම වෙනුවෙන් උසස් අධ්‍යාපන පනත සංශෝධනය කරන්න අවශ්‍යයි. මේ උසස් අධ්‍යාපන පනතට අවශ්‍ය සංශෝධන සිදු කරලා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිතුමන් මේ හමුවේදී නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුව අප්‍රේල් මාසයේ ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ වගේම මැයි මාසයේ අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතුත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඔබට සතුටින් දැනුම් දෙන්න කැමැතියි. මේ හමුවේදී හෙද සේවයේ උසස් කිරීම නිසි ආකාරයට සිදු කරන ලෙස වගේම නිල ඇඳුම් දීමනාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ජනාධිපතිතුමන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. දැන් මේ හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කරන එක කරන්න පුළුවන් නේ? දැනට කොයි තැනද තියෙන්නේ? ඒක අපි ඉස්සල්ලාම කටයුතු කරා මේ නර්සින් ස්කූල්ස් එකතු කරලා මේක තවත් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන්න ඒ අනුව හයර් এডুকেෂන් ඇක්ට් එක එමෙන්ඩ් කරන්න අවශ්‍ය කටයුතු කරා. දැන් අවශ්‍ය වෙන්නේ විශ්වවිද්‍යාලයක් කරන්න නේ? ඔව් සර්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක් හැටියට උපාධිය දෙන්න. ඔව්. හැබැයි අපි දැන් ප්‍රතිපාදන කොමිෂන් සභාවට යටත් කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ? ඔව් සර්. එහෙම කළොත් විතරයි නීසෙට් කෝ එක අනුව ගන්න ඕන. ඒකට හරි සර්. ඔව්. ඒක හින්දා ඒක විශ්වවිද්‍යාලයක් කරනවා. KDU එක කරන්නේ. ඔව් සර්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා ඒකේ මෙම්බර් කෙනෙක්. ඒකම ස්ටෑන්ඩඩ් එක එහෙම වුණනම් ඒක බලන්න පුළුවන්. ඔව්. අපිට අප්‍රේල් මාසෙ වෙද්දී අලුතෙන් ඇක්ට් එක සම්පූර්ණයෙන් හදලා මේ යුනික්නස් එකත් මෙහෙම තියාගෙන මේක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන එක සම්පූර්ණයෙන්ම ඉවර කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපිට දෙන්න පුළුවන්. එතකොට දැන් ඒකට අවශ්‍ය අනිත් වැඩ කටයුතු පැරලල්ව කරා නම් සම්මත වෙන කොටම ඔයා තියෙනවනේ වැඩ කටයුතු ටිකක් කරන්න. ඔව් සර්. ඒව ටික කරගෙන යන්න කියන්නේ. එතකොට මේක පාර්ලිමේන්තේ සම්මත වෙච්ච ගමන්ම පිටවන්න පුළුවන්. ඒක ඉක්මනට කරන්න ඕනේ. ඒක අනිත් ඒවටත් බලපානවා. හරි. ඉලැඳුම් දීමනාව වැඩි කරන එක අපි ඒක දෙන්නම් කියලා කිව්වනේ. ඒක ගොඩක් කාලෙකින් වැඩි කළ නැහැ. අවුරුද්දකට ඉතර ඉස්සෙල්ලා රැස්වීමේදී එකඟ වුණා. මේක කරලා දෙන්න. මීට දශක කිහිපයකට කලින් ගම්බද ජනතාවගේ ආර්ථිකයේ ඉහළ නැංගු ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට කිතුල් කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. කිතුල් පැණිවලටත් කිතුල් හකුරු වලටත් ඒ කාලේ වගේම අදත් ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. ආයුර්වේද වෙදකමේදීත් කිතුල් හකුරු කියන්නේ වටිනා ඖෂධයක්. අද වෙද්දී සංචාරක හෝටල් ආශ්‍රිතවත් කිතුල් හකුරු වලට ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙලා. ඊට අමතරව කිතුල් පිටි, කිතුල් රා වගේ නිෂ්පාදන රාශියක් කිතුල් කර්මාන්තය ආශ්‍රිතව අපට ලබා ගන්න පුළුවන්. ලංකාවේ දිස්ත්‍රික්ක 13ක ගෘහස්ත කර්මාන්තයක් විදිහට කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනවා. මේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු අවම කරන්නත්, ඒ වගේම කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වලට ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කරන්නත් රජය පසුගිය කාලයේ පියවර රාශියක් ගත්තා. එහි වැදගත්ම පියවරක් තමයි පසුගිය අවුරුද්දේදී කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවීම. කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මඟ ප්‍රකාශනය පෙබරවාරි 17 වෙනිදා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් විසින් ජනාධිපතිතුමන්ට පිළිගැන්වුවා. කිතුල් ආශ්‍රිත කර්මාන්ත වැඩ දියුණු කිරීම සඳහා වූ රජයේ වැඩපිළිවෙල තමයි මේ විදිහට ප්‍රකාශයට පත් වුනේ. මේ අවස්ථාවේදී කිතුල් පැණි නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතීන් හඳුන්වා දෙමින් ප්‍රමිති සහතිකය ජනාධිපතිතුමාට සංකේතාත්මකව බාර දීමත් සිදු වුණා. ඒ වගේම වැවිලි කර්මාන්ත පුහුණු ආයතනයෙන් කිතුල් මල් මැදීම පිළිබඳව පුහුණුව ලැබුවන් තිදෙනෙක්ට සහතිකපත් පිරිනැමීමත් කර්මාන්තකරුවන් පස් දෙනෙකුට සංකේතාත්මකව තාක්ෂණික උපකරණ ප්‍රදානය කිරීමත් ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරන බවට ජනාධිපතිතුමන් පොරොන්දු වුණා. මේ පොරොන්දුව යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණෙන් තමයි තාක්ෂණ උද්‍යාන පහක් ඉදිකරන්න රජය මූලික කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. තාක්ෂණය කේන්ද්ර කරගත් ආර්ථිකයක් ගොඩනගන්න රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් විදිහට මේ තාක්ෂණ උද්‍යාන පිහිටුවීම හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මේ තාක්ෂණ උද්‍යාන ඉදිකරන්න නියමිතයි. මේ ව්‍යාපෘතිය යටතේ ඉදිවන ගාල්ල වලහන් දුව තාක්ෂණ උද්‍යාන භූමියේ නිරීක්ෂණ චාරිකාවකට පෙබරවාරි 17 වෙනිදා ජනාධිපතිතුමන් සහභාගී වුණා. එහිදී ව්‍යාපෘති පූර්ව විවෘත කළ ජනාධිපතිතුමා වැඩබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ වගේම ගාල්ල තාක්ෂණ උද්‍යානයේ නිල ලාංඡනය එළි දැක්වීමත් එදින ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. අක්කර 30ක පමණ වපසරියක විහිදෙන මේ තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම
දෙදහස් විසිතුන වසරේ මැද භාගය වන විට අවසන් කරන්න රජය අපේක්ෂා කරනවා. 5G සන්නිවේදනයේ සහිත නවීන තාක්ෂණික පහසුකම් නැනෝ පරීක්ෂණ ආයතන වගේම විනෝදාස්වාද මධ්‍යස්ථාන වලින් මේ තාක්ෂණික උද්‍යාන සමන්විතයි. විදේශ ආයෝජන රටතුලට පැමිණීම වගේම අපනයන ඉලක්ක කරගත් තාක්ෂණික කර්මාන්තය වැඩි දියුණු වීමත් මේ උද්‍යාන හරහා සිදු වෙනවා. ඒ වගේම නව ඍජු රැකියා අවස්ථා 2000කට වැඩි ප්‍රමාණයක් සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් මේ තාක්ෂණ උද්‍යානයේ ඉදිරිමත් සමග නිර්මාණය වෙනවා. නවීකරණය කෙරුණු ගාල්ල ධර්මපාල උද්‍යානය ජනාධිපතිතුමන් අතින් පෙබරවාරි 17 වෙනිදා ජනතා අයිතියට පත් කෙරුණා. අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් ආලෝකකරණ පහසුකම් සහිත එලිමහන් රංගශාලාවක් ඇතුළු පහසුකම් සහිතවයි මේ උද්‍යානය විවෘත වුණේ. මේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 200ක මුදලක් රජය වැය කරලා තිබෙනවා. උද්‍යානය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පැමිණ සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත වෙන්නත් අමතක කළේ නැහැ. උද්‍යානයේ එලිමහන් රංගපීඨයේදී ඉදිරිපත් කරනු සංස්කෘතිකාංග නැරඹීමටත් ජනාධිපතිතුමන් එකතු වුණා. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමියන් සුවිශේෂී පොතක් ඊයේ දිනේදී ජනාධිපතිතුමන්ට පිළිගැන්වුවා. අපවත් වී වදාළ පූජ්‍ය මැද උයන්ගොඩ විමල කීර්ති ස්වාමින් වහන්සේ විසින් 1951 දී රචනා කළ සිංහල ගොවිතැන ග්‍රන්ථයේ නැවත මුද්‍රණයයි මේ ආකාරයෙන් ජනාධිපතිතුමන්ට පිළිගැන්වුනේ. ඉන් අනතුරුව එම ග්‍රන්ථයේ අන්තර්ගතය පිළිබඳව ධම්මරතන හිමියන් විසින් ජනපති දින පොතෙන් වැඩසටහනට අදහස් දැක්වීමක් සිදු කළා. ශ්‍රී ලංකාවේ සભ્યත්වයේ උරුමය නැත්තම් අපේ ශ්‍රී ලංකේ අතීත සංඥාව දිහා බලාපුවාම අපිට තිබුණේ කෘෂි කර්මාන්තය හෝ කෘෂි වේදය කෘෂි තාක්ෂණ වේදය නෙවෙයි ගොවිතැන් විශේෂයෙන් මේක සිංහල ගොවිතැන් මේ සිංහල ගොවිතැන සොයාගෙන යා යුතු කාලයක් අද එළඹිලා තියෙනවා වසින් විසින් තොර ආහාර රටාවක් ඉලක්ක කරගෙන යන ගමනක ඒ වගේම කාබනික පොහොර රසායනික පොහොර ඉක්මවා යා යුතුයයි කියා සිතෙන සමයක වැදගත් වෙන කෘතියක් පිළිබඳවයි සඳහන් කරන්නේ මේ 1951 ලියාපු පොතක් මේ පොතේ නම සිංහල ගොවිතැන පොත ලියලා තියෙන්නේ පූජ්‍ය මැද උයන්ගොඩ විමල කීර්ති ස්වාමීන් වහන්සේ ඒක නැවත සැරයක් මුද්‍රණය කරලා රටට හඳුන්වලා දෙන්නට අපිට හැකියාව ලැබුණා අපි ඒක උත්සාහ කළේ සිංහල ගොවිතැනක් ශ්‍රී ලාංකේය සભ્યත්වයේ උරුමය පිළිබඳ ගොවිතැනක් ශ්‍රී ලංකාවට උරුම වෙච්ච ගොවිතැනක් පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වෙච්ච නිසා බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරු දින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. ජනාධිපතිතුමන් ලබන සතියේ විශේෂ හමුවීම් රැසකට සහභාගී වීමට නියමිතයි. ඒ පිළිබඳව තොරතුරු සමගින් සතියක විරාමයකින් අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.